ආරක්ෂ්‍ය ඉල්ලීම් සඳහා විසඳුම් නොලැබීමත් සමග අද සිට පළාත් මට්ටමින් රෝහල් තුළ වෘත්තිය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට සෞඛ්‍ය වෘත්තිය සමිති සංධානය තීරණය කර තිබෙනවා. ඊට වෘත්තිය සමිති 72ක් ඇතුළත්. අද දවසින් අපි මේ ක්‍රියාමාර්ගය නවත්වන්නේ නැහැ. ඉදිරියට පළාතෙන් පළාත මෙම වර්ජන ක්‍රියාමාර්ගයට රෝහල් සහ සෞඛ්‍ය ආයතන සම්බන්ධ කරගෙන ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මේ වෙලාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට මුදල් අමාත්‍යාංශයට රජයට කියන්නේ එකඟතාවය පළ කළ ආකාරයෙන් එම එකඟතාවයන් ක්‍රියාත්මක කිරීමට කඩිනමින් කටයුතු කරන්න. දැනටමත් අපි ලබා දුන් කාලය අවසන් වෙලා තිබෙන ඉතින් මෙම කාර්යමණ්ඩලයට තවදුරටත් මේ සම්බන්ධයෙන් ඉවසා සිටීමේ හැකියාවක් නැහැ. විශේෂයෙන්ම අද දවසේ අපි අපහසුතාවයට පත් වෙන රෝගීන්ගෙන් සමාවිල්ලා සිටිනවා. සමස්ත ලංකා හැටි සංගම විදියට අපි වෘත්තිය ක්‍රියාමාර්ගයකට යන්න මේ මොහොතේ කටයුතු කරන්නේ. නමුත් සෞඛ්‍ය සේවකයෝ විදියට, සෞඛ්‍ය කාර්යමණ්ඩල විදියට මූණ පාලා තිබෙන ඒ ගැටලු අතිශය සාධාරණයි. ඊට විසඳුම් ලබා දිය යුතුයි. මේ ආණ්ඩුව පළවා හැරීමකින් තොරව, අසංවේදී සෞඛ්‍ය අමාත්‍යාංශය ඉවත් කිරීමකින් තොරව අපේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ නැහැ. ඒක අපි ඕනෑවටත් වඩා අත්විඳ තිබෙනවා. ඒ සඳහා කටයුතු කරනවා කියන එක තමයි අපිට මේ මොහොතේ දෙන්න තිබෙන පණිවිඩය. ඒ අනුව අද දිනේදී උතුරු මැද පළාතේ සියලු රෝහල්වල පෙරවරු 8 සිට පස්වරු 12 දක්වා සේවාවලින් ඉවත් වීමටයි ඔවුන් කටයුතු කළේ. මේ හේතුවෙන් රෝගීන් පත් වූයේ දැඩි අපහසුතාවයකටයි. දිනපතාම ක්ලිනික් එන්න කියනවා, ක්ලිනික් එකට යනවා, ඩොක්ටර්ලාට වෙන්නනවා, බෙහෙත් නැහැ කියනවා, කඩෙන් ගන්න කියනවා. ඉතින් අපිට ඔක්කොට කඩෙන් ගන්න සල්ලිත් නැහැ. හරි අමාරුවෙන් දුකේ සම ජීවත් වෙන්නේ. 7500ක් වනේ මාසේ ඇහැට බෙහෙත් දාන්නේ. ඇහැට දැන් මේ දවස් ටිකෙන් බෙහෙත් නැහැ. රට මෙච්චර ප්‍රතිපාතයකට පත් වෙලා තියෙන අවස්ථාවේ මේ වගේ වර්ජන ඉතින් ලෙඩ්ඩුන්ට කරන එකත් හොඳ නැහැ. ඉතින් ස්ට්‍රයික් එකට ඒ නිදාරි පොළඹවපු එකට රජේ වා කියන්න ඕනේ. ඉතින් එහෙනම් ස්ට්‍රයික් එකට මම විරුද්ධ නැහැ. මේ තත්ත්වෙට ලෙඩ්ඩු පත් කරපු එකට රජේ වා කියන්න ඕනේ. මහා මාරේ ඉඳලා පොලිම් වල දුක් විඳිනවා. රජයට කියන්නේ මේවට මොනම හරි ස්ථිර ක්‍රියාමාර්ගයක් අරගෙන මේ රෝගීන් අපේට ගන්න එක මහාම නවත්තන්න. දවස් 14ක් ඉඳලා මැවුම් කප ගන්න මෙතන පොලිමේ අවුරුදු 73යි වයස. මෙහෙම ඉන්න පුළුවන් ද අපිට? කී දෙනෙන්ද ළමයි පිට වතේ තියාගෙන පිළිමීට වෙනදා වාදු උන්න නම් කියන කියන්නේ රජයට. ඡන්ද ළඟ දවසට ආවොත් නම් පොස්ත ඉදලා තමයි පුතේ ගන්න මම නම්. ලබන 13 වනදා සිට 21 වනදා දක්වා පළාත් 6කද වෘත්තීය ක්‍රියාමාර්ගය සිදු කිරීමටයි තීරණය කර තිබෙන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.